විසි එක්වන පරිච්ඡේදය මෙහිනි සසුන මහා කස්සප හිමියන් විසින් උදා රැස්වීම ආරම්භන යමීරුකාව හැඬවීමෙන් අනතුරුව රාතුන් වහන්සේලා 500 නම්ම සුපුරුදු පරිදි වන්දනා ගාථා සජ්ජායනා කරති මෙම උතුම් සජ්ජායනෙන් පිටවන තරංගයන් මුළු පරිසරයම සන්සුන් කළාක් වැනිය මහා කස්සප හිමි කතිකාසනයේ වෙතට විත් කතා කරයි අද අපේ දාණය පිළියෙල කරන්නේ අනාථ පින්ඩික සිටුතුමාගේ ලේලිය සුජාතාවයි කල්යාණි මිහිණියත් රජගහනුවර මිහිණි ආරාමයේ සිට පැමිණෙන සියයක් මිහිණින් වහන්සේලාත් ඈත් සමග අද දාණයට සහභාගී වෙනවා අද අපේ සාකච්ඡාවට කල්යාණි මිහිණින් වහන්සේටත් මා ආරාධනා කළා ඒ නන්ද හිමියන්ගේ පෙර පෙම්වතියයි ඇය මිහිණි සස්නෙහි මුලින්ම පැවිදි වූ අයකින් එක් අය මිහිණි සසුනේ ආරම්භය ගැන ඇ තම අත්දැකීමෙන්ම පවසාවි අපට මහා ප්‍රජාපති ගෞතමි මිහිණින් වහන්සේ හා වෙනත් මිහිණින් වහන්සේලා ගැනත් අසන්නට හැකි වේවි ඒ අය තමා වීරියවන්තව මිහිණි සස්න ඇරඹීමට කටයුතු කළේ මං හිතන්නේ ආනන්ද හිමියන් ඊළඟට දේශනා කරන සූත්‍රයෙන් අපට පැහැදිලි වෙනවා බුදු හිමියන් සැබවින්ම ස්ත්‍රීන්ට දැක්වූ කරුණාව උන්වහන්සේ කුලය ලිංගිකත්වය සමාජ හා පවුල් පසුබිම නොසලකා හැම සතුනටම එකසේ දයාව කරුණාව දැක්වූ අය මේ ආකාරයෙන් සහ වෙනත් ආකාරයෙන් සමාජයේහි පැවති වෙනස්කම් අභිබවා උන්වහන්සේ තමන් වහන්සේ විසූ කාලයටත් බොහෝ ඉදිරියෙන් සිට කටයුතු කළ අය එහිම නේද ආනන්ද හිමියනි යයි මහා කස්සප හිමි අසයි ඊට පිළිතුරු පිණිස ආනන්ද හිමි කතිකාසනයේ වෙතට ගොස් එකී සූත්‍ර දේශනාව ආරම්භ කරයි සවැත් නුවරදී පසේ නදී කොසල් රජුන් බුදු හිමියන් වෙතට පැමිණ වැඳ එකත් පස්ව සිටියා මද වේලාවකින් කෙනෙක් පැමිණ රජතුමාට රහසින් කීවා මහරජතුමනි මල්ලිකා දේවියට දුවණිය උපන්නා යයි කියා මේ ඇසූ විට රජතුමා කනගාටු වුණා රජතුමා කනගාටුවෙන් බව දැනගත් බුදු හිමියන් මෙසේ ගාතාවන් පැවසුවා මහරජතුමනි සෑම තැනම පඬිතවන්නේ පිරිමිම පමණක් නොවේ ගැහැණියද පඬිතවන්නේය සමහර විට පිරිමියාට වඩා හැම අතින්ම ඇය උසස් වන්නේය දිනක ඇ නැනවත් ගුණවත් සේම බැතිමත් බිරිඳක් විය හැකි ඇ සැමියාගේ පවුලේ හැමට ගෞරව කරන්නියක් විය හැකි ඇ බිහි කරන පුතු දිනක මේ දේශයේ වීරේකු විය හැකි එවන් ආශිර්වාදලද ගැහණියකගේ පුතු අධිරාජ්‍යයන් පාලනය කරන්නට ද හැකි ආනන්ද හිමි උදෑසන විරාමයේ තික්ම මේ සූත්‍රය විස්තර කරයි විරාමයේදී ආනන්ද හිමි අනුරුද්ධ හිමි හා බද්දේ හිමි වරුන් සමග සංවාදයකට හවුල් වෙයි මම අවුරුදු 20කට වැඩි කාලයක් ජනපද කල්යාණි මිහිණින් වහන්සේ දෙක නැහැ යයි අනුරුද්ධ හිමි පවසයි මං ඇව දෙවසරකට ඉහෙතදී දුටුවා ඒ නන්ද හිමියන්ගේ ආදාහන අවස්ථාවේ හරියටම කාලය ඇව අමතක කර ගියා වගේ ඇයට වසර 60ක් කියා කියන්නටවත් බැහැ යයි බද්දේ හිමි පවසයි මමත් ඇව බොහෝ කාලයකින් දැකලා නැහැ යයි ආනන්ද හිමිද පවසයි උදෑසන විරාමයේ අවසන බව හැඟවෙන යමීරුකාව හැඬෙවි ඥාති සොහොයුරන් තිදෙන යලිත් අනික් සමාජිකයන් හා ශාලාවට යති ආනන්ද හිමි දහවල් දාන වේලාව තෙක්ම ඊට අදාළ සූත්‍ර විස්තර කරයි දිවා දාණය සුජාතාව විසින් පිළියෙල කර ඇත ඇය භික්ෂුන් වහන්සේලා පිළිගන්නේ සවැත් නුවර ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සිටි තම සැමියා වන
කාලකේද උණුසුම් අභිනන්දනය සමගිනි සුජාතාව මෙදින කිසිදු ආභරණයක් නොපැළඳ සල්ලව සිටින්නේ විනත් අවස්ථාවලදී සැරසෙනාට වඩා විනස් ආකාරයකිනි දාණය පිළිගැන්නු සුජාතාව අනේ ස්වාමීනි අමතක කරන්න එපා උණු දිය උල්පත් අසල ඇති අපේ මන්දිරය ඔබ වහන්සේලාට ඕනෑම වෙලාවක ඒ මන්දිරයේ දොරවල් ඇරිලයි තියෙන්නේ සුජාතාවනි පසුගිය දවස්වල අපි ඔබේ මන්දිරයේ විවේක සුවයෙන් වාසය කළා නැවතත් අපට ඔබේ මන්දිරය අවසි වුණොත් අපි දන්වන්නම් අද අපේ සාකච්ඡාවට ඔබටත් ඔබේ සේවිකාවන්ටත් සහභාගී විය හැකි ඒ සඳහා විශේෂ ආසන පිළියෙල කර තිබෙනවා අද කල්යාණි මිහිණින් වහන්සේ මේට සම්බන්ධ කර ගැනීම පිළිබඳවත් මා ඔබට ස්තුතිවන්ත වෙනවා අද ඇයගේ සහභාගී වීම ඉතාම වැදගත් යයි මහා කස්සප හිමියන් පවසයි කල්යාණි මිහිණින් වහන්සේ මට සොහොයුරියක් වගේ ඇ සසුනට ඇතුළු වූ පසු මට ගුරුවරියක් වගේ පසුගිය වසර ගණනාව තිස්සේ මා රජගහනුවරට ආ හැම විටම හැකිතරම් කාලයක් ඇය සමග ගත කළා ඇ මගේ ජීවිතයට එළඹීම මා ලද මහඟු ආශිර්වාදයක් සුජාතා පවසා මහා කස්සප හිමියන්ට වඳි අනතුරුව ඇගේ සේවිකාවන් සමග තම ආසන කරා ගමන් ගනී අනුකාරක කමිටුවට හා වෙනත් අමුත්තන්ට වේදිකා මැදේ හිඳ ගැනීමට හැකි ආකාරයට ශාලාව සකසා තිබේ කල්යාණි මිහිණින් වහන්සේ සියයක් මිහිණින් වහන්සේ පිරිවරාගෙන දෙටු භික්ෂූන් වෙතට ගොස් ඔවුන්ට වැඳ ගෞරව දක්වති මා කයින් වදනින් හෝ සිතින් නොදෙන හෝ වරදක් කළානම් සමා වූව මැනවි ගරු ස්වාමීනි භික්ෂූන් වහන්සේලාට බුහුමන් දැක්වූ පසු කල්යාණි මිහිණින් වහන්සේ ඇයට වෙන්කොට ඇති අසුනේ හිඳගනි මහා ප්‍රජාපති ගෞතමීගේ ඉල්ලීම ගැන පවසමින් ඇය සිය මතකයන් අවදි කරයි බුද්ධ චරිතය සම්පාදනය කරන භික්ෂූන් වහන්සේලා ඉතා ඕනෑකමින් යුක්තව ඇගේ දේශනයට සවන් දෙන්නේ ඇගේ එක වදනක්වත් මග නොහැර ගන්නටය සුදවුන් රජුන්ගේ මරණයෙන් පසු මහා ප්‍රජාපති ගෞතමියට උවමනා උනේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නටයි ඇයට තවදුරටත් මාළිගයේ කටයුතු ගැන උනන්දුවක් තිබුණේත් නැහැ ඈ වඩ වඩාත් යශෝධරා කුමරිය සමග ඇරඹු සමාජමය ව්‍යාපෘතීන්ට නැඹුරු උනේ පාළුව කාන්සිය නැති කර ගැනීම සඳහායි මහා ප්‍රජාපති ගෞතමිය බුදු හිමියන්ගෙන් තෙවරක්ම සසුනට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියා උන්වහන්සේ ඒ හැම වාරයේම එය පිළිකෙව් කරා බුදුන් වහන්සේ තමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ඇයට වටහා ගන්නට බැරි වුණා බුදු හිමියන් කිසි විටක ඇයට හරි හැටි හේතුවක් පෙන්වුවේ නැහැ කාන්තාවන්ද ශාසනයට ඇතුළත් කරගන්නට බුදුන් වහන්සේ තීරණය ගෙන සිටි බව උන්වහන්සේ මට කීපවතාවක්ම කීවා නමුත් ඒ වෙනුවෙන් පනවන නීති ඔවුන් ආරක්ෂා කිරීමට එකඟ වෙනවාද යන්න පිළිබඳව බුදුන් වහන්සේට දැනගත යුතු වුණා මෙහිණියකසේ ජීවත් වීම ඉතාම අපහසු කාර්යයක් බව බුදුන් වහන්සේ දැන සිටියා විය හැකි ආනන්ද හිමි පවසයි උන්වහන්සේගේ සුළු මව තමා මෙහිණි සස්න පිහිටවීම සඳහා ඉදිරියෙන්ම සිටියේ එළඹිය හැකි බාධක මැඩලන්නට මුලින්ම අරගලයක යෙදුනේ ඇයි තමාව උපතේ සිට කිරිදී හදා වඩාගත් කාන්තාවගේ එල්ලීම ප්‍රතික්ෂේප කිරීමම බුදු හිමියන්ට අපහසු කාර්යයක් බව මා දන්නවා යයි ආනන්ද හිමි පවසයි ඒ දිනවල දේවියට හැඟුණ ආකාරය මටත් තේරුම් කරගත හැකි මන්ද නන්ද කුමරු මහනවන්නට ගිය පසු මටත් ලොකු පාළුවක් තනිකමක් දැනුණා මා
වසර ගණනාවක්ම මානසික ආතතියකින් පෙළුණා. මා තුළ වූ එකම බලාපොරොත්තුව දිනක යලි ඔහු මා වෙත ඒවිය යන හැඟීමයි. නමුත් ඔහු රහත්ඵල ලැබූ පසු මා ඒ බලාපොරොත්තුවත් ඉවත් කරගෙන හිත හදාගත්තා. ඒ මොහොතේ මට මගේ පින්වතාගේ නැතිවීම දරා ගන්නට සිදු වුණා. මගේ ජීවිතයේ අරමුණක් තිබුණේ නැහැ. මං මෝහයෙන් මුලා වී මගේ ලස්සන ගැන උඩගුවෙන් සිටියා. නමුත් මට එයින් සිතක් උනේ නැහැ. කල්යාණීය ඈහා පැමිණි මෙහෙණින් වහන්සේලා පිරිස දෙස බලයි. ඔවුන් අතර පැතිර යන්නේ ආදරයේ හා අවබෝධයේ බැල්මකි. එය මුළු සභාවම දකි. ඈ දිගින් දිකට තම කතාව කියාගෙන යද්දී රහතුන් වහන්සේලා දැඩි අවධානයෙන් සවන් දෙති. ශාක්‍ය කෝලිය දෙපිරිස අතර යුද්ධය මැඩ පැවැත් වූ පසු ඒ දෙපිරිසම 500ක් කුමාරවරුන් ශාසනයට ඇතුළු වූ පසු ඔවුන්ගේ බිරියන් ප්‍රජාපති ගෝතමිය වෙතට ගියේ මා මෙන්ම පාළු වූ හැඟීම් ඇතිවයි. ඔවුන්ටද තනිකම හිස් බව දැනුණා. ජීවිතයේ අරමුණක් නැති බව දැනුණා. ඉතින් ඔවුන් ප්‍රජාපති ගෝතමියට බල කරා නැවත වරක් බුදුන් වහන්සේ ළඟට ගොස් ශාසනයට ඇතුළත් වීමට අවසරය ඉල්ලන්න. ඔවුන් හිතුවා බුදුන් වහන්සේ ඇයට අවසර දෙවීය කියා. එසේ වුවහොත් ඔවුන් සියලුම දෙනාට ශාසනයට ඇතුළත් විය හැකියැයි ඔවුන් කල්පනා කළා යැයි කල්යාණි මෙහෙණින් වහන්සේ පවසයි. ප්‍රජාපති ගෝතමියටත් වෙන කළ හැකි දෙයක් තිබුණේ නැහැ. ඇයටත් අවශ්‍ය වෙ තිබුණේ පැවිදි වීමටයි. ඉතින් ඈ මහත් කරුණාවෙන් අවබෝධයෙන් අපේ ඉල්ලීම් වලට සවන් දුන්නා. කලින් තුන් වතාවේම බුදු හිමියන් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා ඈ සිටියේ සිත දෙකිඩියාවෙන්. නමුත් අප එක්ව අයද සිටියහොත් උන්වහන්සේ අපට අනුකම්පා කරාවී යැයි අපට සිතුණා. මිනිත්තු කිහිපයක් කල්පනා කර ඈ අන්තිමේදී කීවා බුදු හිමියන් වැඩ හිඳින්නේ මෙතනින් යොදුන් 90ක් දුර විශාල මහනුවරයි. අපි අපේ හිස් මුඩුකොට කහ සිවුරු පොරවාගෙන එකම කණ්ඩායමක් විදියට ගියහොත් නම් උන්වහන්සේට අපේ ඉල්ලීම් ඉවතලන්නට බැරි වේවි යැයි කියා අපි හැමෝම ඈ සමග එකඟව අපි ගොතා හැඩ දමා සරසා සිටි කේශ කලාප 500ම බූගා දැම්මා. එදා යශෝදරා කුමරියත් අපේ කණ්ඩායමේ යන්නට සිතා සිටියා. නමුත් ඈ ආරම්භ කර තිබූ සමාජ සේවා කටයුතු කිහිපයක්ම ඉතිරිව තිබුණ නිසා අපත් සමග ආවේ නැහැ. එමෙන්ම ඇයට දැන ගන්නට ඕන වුණා ඇය නැති දවසකත් ඒ සමාජ සේවා කටයුතු හොඳින් සිදුවේවිද නැද්ද යන්න පිළිබඳව. ඊට පසුව ඈ තීරණය කළා මහනවන්නට. අපි ඒ මොහොතේම ගමන් කටයුතු පිළිල කරා. අපි කහසිවුරු හැඳ පාත්‍ර දරාගෙන පාවාන් රහිත දෙපයින් කිසිදු මුදලක් ළඟ නැතිව කිසිදු හවුහරණක් නැතිව ගමන පිටත්වන්නට ලැහැස්ති වුණා. අපේ නෑදෑයන් වගේම අපේ රාජධානි දෙකේ රජවරුන්ද හොඳටම කැළඹුණා, බිය වුණා. හොඳින් සැප සම්පත් විඳිමින් හැදුණු වැඩුණු අතට පයට සියලු සැප සම්පත් ලද රාජකීය කතුන් 500ක් මේ රුදුරු ගමන කෙසේ විඳ ගන්නදැයි ඔවුන් තැවුණා. අපට අනතුරක් වේවි කියයි ඔවුන් සිතුවේ. ඒ මන්දයත් මේ යන අතර මග මගීන්ට හිරිහැර කර දීපල මංකොල්ලකා මිනිසුන් මරා දමන සොර සතුරන් සිටිය නිසායි. අපගේ සිත් වෙනස් කරන්නට බැරි බව දැනගත් මහා නාම රජු අපව ගෙන යාමට දෝලා 500ක් ලැහැස්ති කරා. 250ක් මුරකරුවන්ද අපව බලා ගන්නට සේවක සේවිකාවන්ද සූදානම් කළා. නමුත් බිසව මේ ගැන සිතා බලා අපට කීවා අපි ඒ විදියට දෝලාවල නැගිලා සැප පහසු ඇතිව බුදු හිමියන් හමුවට ගියොත් මොකද කරන්නේ?
ඒක උන්වහන්සේට කරන මදිකමක් උන්වහන්සේට නිගරු කිරීමක් එයින් අපේ බලාපොරොත්තු පවා සුන්වන්නට පුළුවන් මං හිතන්නේ අපි ඊටම සරලව පයින්ම යා යුතුයි කියලයි ඈ කීවා අපිත් මේ ගැන සාකච්ඡා කරා අපි මීට පෙර මේ විදියට ගමන ගිහින් නැති නිසා බොහෝ දිනා එකී අදහසට කැමති උනේ නැහැ කොහොම වුණත් අන්තිමේදී අප තීරණය කළා පාවාන් රහිතව යොදුන් අනුව ගමන් කරන්න අපි අලුයම පාවාන් රහිතව කහ සෙවුරු පොරවා පිටත් වුණා මේට පෙර කිසිම දිනක හෝරාවක්වත් දුක් කරදර නොවිඳපු අපිට කුසගින්න පවා ඉවසන්න සිද්ධ වුණා නමුත් ඇතැම් පිරිස් අපට කෑම සපයා දෙන්නට ඉදිරිපත් වුණා ඒ අපේ ආරක්ෂාවට යදෝ මුල කරුවන් බව අපි දැනගත්තේ ටිකක් ප්‍රමාද වෙලා අපි මාලිගාවෙන් පිට වී ආ බව ලැබුගින්නක්සේ දේශේ පුරාම පැතිර ගියා ඒ ආරංචියට අප ගිය හැම තැනකම හැම ගමකම හැම නගරයකම මිනිසුන් දැස් මුව අයා බලා සිටියේ පුදුමෙන් අවිශ්වාසයෙන් අපිව බැලු බැල්මටම අමුතුම දර්ශනයක් වන්නට ඇති දවසින් දවස ඒ දසුන වඩාත් අමුතු වන්නට ඇති රාත්‍රියට අපි පාර අද්දරම අපේ සිවුරු පිටින්ම නිදාගත්තා සමහර වෙලාවට අපි දෝවිල්ලෙන් නැහැ වුණා වරින් වර අප ගඟකට බැස නාගත්තා ඒත් හැමදාම නොවේ ඉතින් ඔබලාට විශාල මහනුවරට යන්නට කොපමණ කල් ගියාද යයි මහා කස්සප හිමි විමසයි අපි සති දෙකකුත් දවස් කිහිපයකින් යොදුන් අනුව ගමන් කළා වාසනාවට වගේ මේ යන මග අපේ කිසිවෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු උනේ නැහැ නමුත් අවංකවම කියනවා නම් බොහෝ දිනාට මගදී හිතුණා ආපසු හැරිලා යන්න හැමදාම රාත්‍රියට මහා මග අයිනේ එලිමහනේ නිදා ගැනීම ඔවුන්ට කිසිසේත්ම පුරුදු නැහැ අපේ පවුල් වලින් දිනපතා අපට ආහාර වේල් ලැබුණා එය ලොකු හයියක් වුණා නැත්නම් අපි निराහාරවම මිය යනවා නියතයි මග දෙපස ගම්වල මිනිසුන්ට පිරිමි තාපසවරුන් දැකලා පුරුදුයි බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිඩු සිඟා වඩිනවා දැකලා පුරුදුයි ඒත් මෙබඳු කාන්තාවන් දැක හුරු පුරුදු නැති නිසා ඔවුන්ටද මහත් ප්‍රහේලිකාවක් වුණා ඔබලා විශාල මහනුවර ආරාමයට ආවාට පසු මොකද උනේ යයි බක්කුල හිමි විමසයි අපි කූටාගාර ශාලාවේ දොරටුව අසල නැවතුණා අපි හරිම වෙහෙසට පත්වලා හිටියේ පාවහන් රහිත අපේ සිව්මෙලි දෙපා ඉදිමිලා දිය බුබුලු මතුවෙලා බොහෝ දිනාගේ දෙපා තුවාල වෙලා සැරව කෙළුවා වන වෙලා මැස්සෝ වැහුවා මේ දුෂ්කර ගමනේදී අප කාටවත් මානසික ව්‍යාධීන් ඇති නොවන එක ගැන නම් පුදුමයි නමුත් අපි හැම විටම තැත් කළේ අපේ රාජකීය ලීලාවට සරිලන ලෙස හැසිරෙන්නටයි අපි මිහිණි සසුන ඇති කරන්නට වින්ද දුක වචනෙන් විස්තර කරන්නට අමාරුයි යයි කල්යාණි මිහිණිය පවසයි ගරු ආනන්ද හිමියනි මට මතකයි එහිදී අප වෙනුවෙන් ඔබ වහන්සේ කළ කැපකිරීම සමා වෙලා ඔබ වහන්සේම ඉතිරි විස්තරය කරනවාද යයි කල්යාණි මිහිණිය අසයි මේ කාලේ මා බුදු හිමියන්ගේ ප්‍රධාන උපස්ථායකයි වාසනාවට වාගේ තමයි මා මුලින්ම ඔබලාව දැක්කේ මට කාවවත් අඳුනා ගන්න බැරි වුණ නිසා වඩාත් හොඳින් බැලුවා මහා ප්‍රජාපති ගෞතමියත් ඔබ හැමදෙනාමත් ඒ විදියට දුහවිලි වැකුණ දහදිය වැකුණ ගතින් යුතුව වැරහැලි හැඳ සිටුණු දුටුවාම මන් මහා කම්පාවට පත් වුණා ආනන්ද හිමියනි ඔබ වහන්සේ දැක්මෙන් අප කතරම් සතුටු වුණාදයි ඔබ වහන්සේ දන්නේ නැහැ ඔබ වහන්සේගේ මුහුණෙහි නැගුණ විශ්මය වදනින් විස්තර කරන්නට බෑ
මට එය කිසිදාක අමතක වන්නේත් නැහැ. යයි කල්යාණී පවසයි. ලොකු අම්මාගේ අසරණ තත්ත්වයේ දැක ශාක්‍ය කෝලිය වංශිකයන් මේ තරම් අන්ත දුගී භාවයට පත්වෙලාද කියලා මට හිතුණා. මන් කොච්චර පුදුම වුණාද කියනවා නම් මට කතා කරගන්න අමාරු වුණා. යයි ආනන්ද හිමි කියයි. ඇගේ ඥාති පුතු දැකීමෙන් ඇ අපමණ සතුටටපත් වුණා. ඇගේ දොහවිලි වැකුණ මුහුණ දිගේ කඳුළු වැල් ගලන්නට වුණා. ඇ කීවා බුදු හිමියන් අපට ශාසනයට ඇතුළත් වන්නට අවසර නොදුන්න නිසා අපි මේ විදියට එන්නට තීරණය කළා කියා. ඔවුන් වෙනුවෙන් මට බුදුන් වහන්සේගෙන් ඔවුන්ට පැවිදි වන්නට අවසර ඉල්ලන්න කියලා ඈ මට කීවා. ඇගේ මේ ඉල්ලීමෙන් මා කම්පා වුණා. ඇගේ අසරණ පෙනුමෙන් මා සලිත වුණා. මා එනතුරු දොරටුව ළඟ රැඳෙන ලෙසත් හැකි හැමදේම ඔවුන් වෙනුවෙන් මා විසින් කරන බවත් දන්වා මා බුදු හිමියන් හමු වීමට ගියා. සම්බුදු පියාණෙනි, ඔබේ සුළු මව් හා ප්‍රජාපති ගෝතමිය රාජකීය කාන්තාවන් පිරිවරාගෙන දොරටුව ළඟ බලා හිඳිනවා. ඔවුන්ගේ දෙපා ඉදිමිලා තුවාල වෙලා ඔවුන් වෙහෙසටපත් වෙලා දුහවිල්ලෙන් හා දහදියෙන් ශරීර කිලිටි වෙලා හරිම අසරණව වැළපෙනවා. කපිල වස්තුවේ සිටම පාගමනකින්ලු ඇවිත් තින්නේ ඔවුන්ට උවමනා ශාසනයට ඇතුළත් වන්නට පමණයි. මා වැඳ ඉල්ලා සිටින්නේ ඔවුන්ට මේ අවසරය දෙන්න කියායි. මා අයද සිටියා. බුදු හිමියන් ආනන්ද මුලින්ම බිසවටත් රාජකීය කතුන්ටත් පහසුවෙන් සිටීමට ඉඳුම් හිටුම් සකස් කරන්න. ඔබ විස්තර කරන ආකාරයට ඔවුන්ට කෑම බීම ස්නානය හා විවේකය අවශ්‍යයි. අවට සිටින උපාසික උපාසිකාවන් ඔවුන්ට විසීමට පහසුකම් සලසාවි. අනතුරුව අපි ඇගේ ඉල්ලීම ගැන සාකච්ඡා කරමු යැයි වදාලා. මං කෙලින්ම ප්‍රජාපති ගෝතමිය වෙතට ගොස් බුදු හිමියන් කීදය ඇයට කීවා. බිසව මාහා සිනාසුනේ කඳුළු පිරි දැසින් මා ඒ විලේම දායකයන් මුණගැසෙන්නට ගියා. ඒ රාත්‍රියේ දායකයන් අපව හොඳින් බලාගත්තා. අවශ්‍ය කරන හැම පහසුකමක්ම අපට ලබා දුන්නා. බුදු හිමියන් අපේ එල්ලීම ප්‍රතික්ෂේප කළේ නැහැ යැයි ආනන්ද හිමියන් පැවසූ නිසා අපේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසාම දෝ එදා රෑ අපට නිින්ද ගියේත් නැහැ යැයි කල්යාණි මිහිණින් වහන්සේ පවසයි. ඉතින් රාත්‍රියේ මම බුදු හිමියන් සමග ඔබලා ගැන කතා කරන්නට ගියා. ආනන්ද, මේ කාන්තාවන් ශාසනයට ඇතුළත් කරගන්නට සුදුසු කාලය නොවේයි. එය ලොකු වගකීමක්. අපි ඔවුන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, නිවාස, සෞඛ්‍ය, බැති පූජා විදි ආදී සියල්ලම හරිහැටි සංවිධානය කරන්නට ඕනේ. ඔබ වෙනත් දෙයක් ගැන හිතන්න කියා බුදු හිමියන් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. වෙන කරන්නම දෙයක් නැති නිසා මම යලි යලි ඒ ඉල්ලීම ඔබලා වෙනුවෙන් කරා. ඒත් උන්වහන්සේ කැමති උනේ නැහැ. ආනන්ද හිමියනි, ඔබගේ ධෛර්යය නම් ඉතාම ශ්‍රේෂ්ඨයි. අපි බොහෝ විට බුදුන් වහන්සේ අකමැති දෙයක් නැවත නැවත ඉල්ලන්නේ නැහැ. උන්වහන්සේගේ උපදේශයේ පිළිගෙන පැත්තකට වෙනවා. නමුත් ඔබ යැයි පුන්න හිමි පවසයි. ඇත්තටම මටත් එහෙම බෑ. නමුත් ප්‍රජාපති ගෞතමිය බුදුන් වහන්සේගේ සුළුමවයි. ඇයයි බුදුන් වහන්සේව හදාවඩාගත්තේ. ඇයයි බුදුන් වහන්සේව හදාවඩාගත්තේ. ඇයව ප්‍රතික්ෂේප වෙනවා මට බලාගෙන ඉන්නට බැරි වුණා. ඒ ලොකු අම්මාට මමත් ගොඩක් ආදරය කළා. ඉතින් මන් දෙකටම උත්සාහ කළා. ඉතින් ඔබ වහන්සේ කොහොමද බුදුන් වහන්සේට ඒත්තු ගැන්නෝයේ? මං අලුත් විදියක්
කල්පනා කළා ආයෙත් බුදු හිමියන් වෙතට ගොස් සම්මා සම්බුදු පියාණෙනි බුද්ධ ශාසනයෙහි සැලැස්ම තුළ නිර්මල පිවිතුරු දිවියක් ගත කරමින් කාන්තාවන්ට සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි ඵල ලැබමින් රහත් ඵල ලැබිය නොහැකිද යයි බුදුන් වහන්සේකින් ඇසුවා ආනන්ද මගේ ශාසනයේ ඇති ප්‍රතිපදාව අනුගමනය කරන ඕනෑම අයෙකුට නිවන් දැකිය හැකි ඒට ගෙහෙනු පිරිමි ભેදයක් නැහැ බුදු හිමියනි එසේනම් නිවන් දැකීමේදී ගෙහෙනුන් හා පිරිමින් සමානද ඕ ආනන්දය නිවන් දැකීමේදී ගෙහෙනුන් හා පිරිමින් අතර වෙනසක් නැහැ බුදු හිමියනි කාන්තාවන්ට නිවන් දැකිය හැකිනම් පිරිමින් හා ගෙහෙනුන් ලබන නිවනේ වෙනසකුත් නැත්නම් ඔබේ සුළු මවුන්ගේ ඉල්ලීමට සාධාරණ පිළිතුරක් ලබා නොදෙන්නේ ඇයි ඔබ වහන්සේගේ මවගේ මරණයෙන් පසු ඔබ වහන්සේට කිරිපවා හදාවඩාගත් ඔබ වහන්සේගේ කැත කුණු සෝදාන්න හැවෝ ඒ ප්‍රජාපති ගෝතමිය යදින ප්‍රවෘජාව ඇයට දෙනු මැනවේ ආනන්දය මම ඔබේ ඉල්ලීම සලකා බලන්නම් යයි කියා බුදු හිමියන් කීපසු වෙනත් කිව යුතු දෙයක් නැති නිසා මා එතනින් නික්මුනේ උන්වහන්සේට කරදර නොකරන්නටයි පසුවදා උදෑසන මා යලිත් සුගන්ධ කුටියට පුරුදු පරිදි ගියා බුදු හිමියන්ට වැඳ බලා සිටියේ උන්වහන්සේගේ පිළිතුර බලාපොරොත්තුෙන් අන්තිමේදී මා ඇසුවා ස්වාමීනි කාන්තාවන් සසුන්ගත කිරීම සම්බන්ධව ඔබ වහන්සේ තීරණය ගත්තාද කියා ආනන්ද ප්‍රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන් විශේෂ විනය නීති 8ක් පිළිපදිනවා නම් ඔවුන්ට ශාසනයට ඇතුල් විය හැකි ඔවුන් මේ විනය 8 ජීවිත කාලය පුරාම රැකගන්නට ඕනේ ස්වාමීනි ඒ විනය නීති 8 මොනවාද උන්වහන්සේ මට ඒවා තේරුම් කළා ඒවා සැබවින්ම භික්ෂුණියක් ආරක්ෂා කරන කරුණු බව මට වැටහුණා ඒ වගේම ඒවා ඔවුන්ගේ පුහුණුව හැසිරීම හා සංඝ සමාජය ආරක්ෂාව තහවුරු කරන චාරිත්‍ර වාරිත්‍ර තහවුරු කරන කරුණු බවත් තවද ඒවා පොදු සමාජයට ගරු කිරීමවත් ඒ කාලයේ පිළිගත් සමාජ සම්මතයන්ට අනුකූල දේවල් බවත් මට වැටහුණා උන්වහන්සේගේ මේ පිළිතුරෙන් මා උද්දාමයට පත් වෙලා සතුටින් උන්වහන්සේට වැඳ අවසර ගත්තා ඒ අවසරයෙන් මහා ප්‍රජාපති ගෝතමිය භික්ෂුණී ශාසනයේ මුල්ම තෙරණිය වුණා එයි කල්යාණී තෙරණිය කියයි බුදු හිමියන් මහා කරුණාවෙන් තම සුළු මව දෙස බලා ඈවිත සිනාසි ගෝතමිය ඔබ ඉල්ලෝ දෙය ඔබට ලැබුණා එය ලබා ගැනීමට ඔබ නොඑක් දුක් ගැහැට වින්දා ඔබේ අදිෂ්ඨානය අගය කළ යුතුයි ඔබ නිසකවම යහපතක්ම ලබාවි තමහට එලියක් ඇති කරගන්නේ නුවණින් පිහිටක් නතු කරගන්නේ සිඳ කෙලසුන් මල නිකලස් වන්නේ දෙව්ලොව ආර්ය බිමට වඩින්නේ ස්තුති ස්වාමීනි ඈ කඳුළු පිරි දෙනතින් පිළිතුරු දුන්නා බුදු හිමියන්ගේ දෙපා ගෞරවයෙන් වැඳා මේ අතර බුදුන් වහන්සේ භික්ෂූන් කැඳවා තමන් වහන්සේ භික්ෂුණී ශාසනයට අවසර දුන් බව පැවසුවා එසේම භික්ෂුණීන් සමග එකමුතුව ජීවත් වීමට භික්ෂූන්ට අවශ්‍ය කරුණු තුනක්ද වදාලා ඔබගේ සිහිපත් කිරීමට මා ඒවා සඳහන් කරන්නම් යයි කල්යාණී මෙහෙණිය පවසයි මෙහෙණින් වහන්සේලා තමුන්ගේම හා ඔවුන්ගේ හා සහෝදරයන් ලෙස සලකන්න මෙහෙණින් වහන්සේලාව ආරක්ෂා කර බේද ඇති වෙන සංවාද වලින් වැළකින්න මෙහෙණින් වහන්සේලා නිවන් දැකීමට උනන්දු කරවන්න ඊළඟට බුදුන් වහන්සේ අප වෙනුවෙන් උපසම්පදා උත්සවයක් පිළියෙල කරන්නට උපදෙස් දුන්නා නවක සාමණේරයන් වහන්සේලා 500ක් දෙනා උපසම්පදා ශීලයේ
පිහිටවනු ලැබුවා. ගරු මහා ප්‍රජාපති ගෞතමිය අපේ ශික්ෂාපද පිළිබඳව පහදා දුන්නා. බුදු හිමියන් උත්සව අවසානයේ අපට භාවනාව පිළිබඳව දේශනයක් කළා. එය වැදගත් ඓතිහාසික දිනයක් නොවේද යයි උපාලි හිමි සිනාසියසයි. එසේමයි ජීවිත 500ක් එක් දිනක විනාශ වුණා. අලුතින් මහාන වූ භික්ෂුණීන් සියලු දෙනාම ශාක්‍ය හා කෝලිය ජනපදයන්ට ගොස් රාජකීය ආධාර උපකාර ඇතිව ජනපද දෙකෙහිම මිහිණි ආරාම ආරම්භ කළා. මහානාම රජතුමා නිර්ලෝභීව ඉඩකඩම් හා සේවක පිරිස්ද ගොඩනැගිලි උපකරණද සැපයුවා. විශ්වමිත්ත කුමරුත් කෝලිය ජනපදයේ එසේම කළා. ආරාම නිමා කළ පසු ජනපද දෙකේම බොහෝ කාන්තාවන් සේම අවට රාජධානීන්හි කාන්තාවන් අප හා සම්බන්ධ වී ශාසනයට ඇතුළත් වුණා. පසුව මිහිණින් වහන්සේලා ලිච්ඡවි, මගධ, අංග, කාසි, වත්ස, කෝසල රාජධානීන් වෙත දූත මෙහෙවරෙහි ගියා. ඒ ඒ තැන්වල රාජ්‍ය ආධාර ඇතිව ආරාම පිහිටවෙව්වා. භික්ෂුනි ශාසනය ඉතාම හොඳින් ව්‍යාප්ත වුණා. තව තවත් ආරාම බිහි වුණා. මේ හැම විටම අප භික්ෂුන් වහන්සේලා සමග හොඳින් සංවාද පැවැත්වුවා. අවට ආරාම හා සම්බන්ධ වුණා. එකි ආරාම හා අප අතර ගැටුම් තිබුණා නම් ඉතාම අල්ප වශයෙන්. ඉතාම හොඳින් එකමුතුව වැඩ කළා. යශෝධරා කුමරිය ශාසනයට ඇතුළත් වුණේ කොයි කාලයේද යැයි උපාලි හිමි විමසයි. අපි සසුන්ගත වී වසර දෙකකට පසු ඈ කපිලවස්තුවේ ආරාමයකදී අපට එක්ුණා. ඈ භික්ෂුණියක ලෙසත් තම සමාජ සේවා කටයුතු කරගෙන ගියා. ඇයට අමතර උදව් අවශ්‍ය වූ විට අපිත් උදව් කළා. ඈ රාජකීය කුමාරියක් වශයෙන් සිටි කාලයට වඩා භික්ෂුණියක වශයෙන් කටයුතු රාශියක් කළා. යශෝදරා මිහිණින් වහන්සේ ඉක්මනින්ම රහත් ඵල ලැබුවා යැයි කල්යාණි මිහිණින් වහන්සේ පවසයි. ඇයට ඇගේ පුතු රාහුල හිමියන් දක්නට ලැබුණේද යැයි සෝපාක හිමි විමසයි. ඔවුන් සම්බන්ධතාව රැකගත්තා. ඉඳ හිට එකිනෙකාව දුටුවා යැයි කල්යාණයේ පිළිතුරු දෙයි. එක් වතාවක මා ඇය සමග සැවැත් නුවරට ගියා රාහුල හිමියන් මුණගැසෙන්නට. මටත් උන්වහන්සේ බැහැදකින්නට උවමනාව තිබුණා. අප තිදෙනාම කතාබහ කරමින් හිඳින විට යශෝදරා මේනියට දරුණු උදරාබාධයක් ඇති වුණා. රාහුල හිමියන් තම ගුරු හිමි සාරිපුත්ත හිමියන් වෙතට ගිහින් ඇසුවා තම මවට කුමක් කරන්නද කියා. සාරිපුත්ත හිමියන් ඒ වේලාවේම ජීවක වෙදතුරා කැඳවුවා. ඔහු පිලිස්සු අඹ හා සීනි මිශ්‍රණයක් දුන්නා. ඊළඟට ඇයට ඉක්මනින්ම සුවය ලැබුණා. මා හිතන්නේ ඔබේ පෙර බිරිඳ භද්‍රා කාපිලානි මේ කාලයේම නේද සසුන්ගත උනේ යැයි අනුරුද්ධ හිමි නිහඬියාව මිදමින් මහා කස්සප හිමියන්ගෙන් විමසයි. එහිමයි ඈ වසර පහක් තනින් තන යන තාපසයකසේයි ජීවත් වූයේ. බුදු හිමියන් භික්ෂුණි ශාසනය ස්ථාපිත කරන තුරු ඈ බලා සිටියා. කපිලවස්තුවේ මිහිණි ආරාමයේ ඇරඹෝ සැනින් ඈ එහිදී සසුන්ගත වුණා. ඉක්මනින්ම රහත් ඵලයක් ලැබුවා. පෙර භවයන් සිහිපත් කිරීමේ අගතැන්ගත් අය ලෙස බුදු හිමියන් ඇයව හඳුන්වා දුන්නා. මා වරින් වර ඇයව දුටුවා. ඈ නිවන් දකින තුරා අපි සමීප හිතමිතුරන් ලෙසින්මයි සිටියේ. මහා කස්සප හිමි පිළිතුරු දෙයි. වැඩි කල යානොදී ප්‍රධාන පෙළේ කාන්තාවන් ශාසනයට ඇතුළු වුණා. කල්යාණී මිහිණියනි, ඔබ වහන්සේ ඒ අය ගැන හැඳින්වීමක් කරනවා නම් හොඳයි යැයි ආනන්ද හිමි පවසයි. කල්යාණී භික්ෂුණිය හිසනමා ආරාධනය පිළිගෙන වරක් බිම්බිසාර රජුන්ගේ බිසව වී සිටි
केमा मेहनियगे कथाव विस्तर कराय केमा बिसव रो सपुएन अगतेन पत्किने ऐ मुलदी बुधुहिमियन दक्नटनुगिये उन्वहन से शारीरिक अंग पसंग पिलिकुलकलनिसा अंतिमेदी रजतुमा उपक्रमशीलीव ऐव वेलुवनारामेट पिटत कला ऐ इतन सिटियदी बुधुहिमियन दिव्यप्सरावक मवा ईलंगट ए सुंदर तरुणिय किमिन जरापत महल्लक बवट पत्करा केमा ए मोहतेम अनित्य मेनेह करगिन उडकु मानेन मिदुना ईलंगट बुदुन्वहन्से ऐट दहम दिसा राहत पल लेबुआ सेनकिन रजमालिगेट गोस रजुनगिन अवसरगिन ससुने पेविदि उना कल्याणी मिहिनिय उत्पलवन्ना मिहिनियगे कथावद पवसाय उत्पलवन्ना कोटिपतियोकुगे सुंदर दियनिया नोएक तरुणयन ऐ पता आहेन एगे पिया सितुवा ऐ महानवीय युतुई किया उत्पलवन्ना ए अधहसट केमति उना ऐ दिनक पहनक दिसबला भावना करदे राहत फल लेबुआ ऐट बहु दिवस बल तिबुना बुधहिमियंटहा शासनेट विशाल मिहवरक कला मा केमतिम कथावक तमा मगे मितुरिय गरु किसा गौतमी मिहिनिन वहन्से गन कथाव ऐ सेवत नुवर धनवत तरुणे का विवाह वेला सिटिये ओउंट पुतेक उपन्ना नम बिलिंदु वियेदीम दरुवा मियगिया मैनियन हरिम दुकिन दरुवा मियगिये बव पिलिगत्ते नहे ऐ बिलिंदागे मलकुन करपिन्नागिन नगरे नगरेट गिया दरुवाट बिहित सुयन्नट ऐ सिटिये सिहिय विकल वेला वगे नमक ऐ दुटु नेनवतिक ऐट कीवा बुधुहिमियन हमुवन्नटे गिया ऐ बुधुन वहन्से वेतट गोस दरुवा सुवपत करन्ने इल्ला सिटिया उन वहन्से कीवा किसिवेक नोमलगेकिन अब एट मिटक सोयागिन एन्न हेकिनम मा उबे दरुवाट बिहित करन्नम किया किसा गौतमियत विशाल बलापुरुत्तु एतिव किसिवेक नोमलगेयक सेववे अब मिटक सोयागन्नटाई नमुत हेम गिदरकम कौरुन हो मियगिहिन बव ए देनगत्ता अंतिमेदी ऐट पियवि सिहिय आवा मरणे अत नोविदि केनेक पौलक्नम मिहिपिट नै किया ऐट अवबोध उना एगे आकल्पे विनस्सुना ए दरुआ वेत तिपु बेंदीम हीन उना बुधुहिमियन तमाट वेदगत देनुमक इगन नो बव ए वटहा गत्ता इपदेन हेम केनेक्म मिय या युतु बवत ऐट वेटहुना ए बुधुहिमियन वेतट पेरला आवे विनस्म मनसकिन ए कीवा स्वामीनी अबेटयक नम सोया गत्ता नमुत किसिवेकु नोमलगेयक नम सोया गन्नट बेहे किया बुधुहिमियन कीवा दरुवेकु मियगिये इकम मव ओब नोवन बव तेरुम गेनीम हुंदई हेम दिना वेतम मरणे एनवा एय जीविते स्वभावयै किया किसा गौतमिय मिनिस दिविये अनित्य स्वभावय वटहागिन पैविदि वीमट अवसर इल्लुवा बुदुन वहन्से ऐट अवसर दुन्ना ऐ वीर्य वडा भावना कर दहमेहि नियलुना बुदुन वहन्से दिव सिंदुटुवा किसा गौतमिय राहत पल लबन्नट आसन्न बव उन वहन्से तम शक्तिय ऐ वेत यमु करद्दी ऐ राहत पल लबुआ ऐत ममत समीप मितुरन नुना मा सेवत नुवरट गिय हेम विटम ऐव मुनगेसुना ऐ अपवत्तूये मे मैतकदी कल्याणी भिक्षुनिय पवसाई अपट पटाचारा मेहिनीन वहन्से गे पोत कीनवाद यै महा कस्सप हिमि इल्ला सिटी गरु पटाचाराव शासनेट एतुला तन्नट पिर एगे जीविते हरिम दुख सहितई एय मा एसु दुख मुसुम पुवताई एयत सेवेत नुवर धनवतकुगे दियनिया नमुत ए मेदुरे सेविके कुहा पेमिन बेंदुना ओ होंद पुरुषेक नमुत कुले पहत कमनिसा ए देनगत्ता
තම දෙමාපියන් ඔහුව නොපිළිගන්නා බව ඇගේ පියා තත්කලේ සුදුසු කෙනෙක් ඇයට කරකාර බැඳ දෙන්න නමුත් අන්තිමේදී ඇ සේවකයා සමග පලා ගිහින් විවාහ වුණා කලකට පසු පටාචාරා ගෙබ් ගත්තා සිරිතට අනුව ඇයට උවමනා වුණා දෙමාපියන්ගේ සෙවණේ දරුවා බිහි කරන්නට සැමියා සමග මේ ගැන කතා බස් කරද්දී ඔහු සිටුවා ඇ ගියොත් ආපසු එන එකක් නැහැ කියා ඔහු කලින් මෙහි කරුවෙක්නේ ඉතින් ඇයට යන්නට අවසර දුන්නේ නැහැ ඒ ඇයි තීරණය කළා යන්නට ඇ අසල්වාසීන්ට දෙනුම් දීලා තනිවම දෙමාපියන්ගේ නිවස බලා ගියා එගේ සැමියා ඇ පසුපසින් දුවවිත් ඇ සැවැත් නුවරට යාමට පෙර ඇයට ලන්නුනා ඒ රාත්‍රී ඇය දරුවෙකු ප්‍රසූත කළා ඉතින් දෙමාපියන් දැකීම පසෙකලා පෙරලා තම පැල්පතට ආවා ඊළඟ වසරේ ඇ යලි ගෙබ්ගෙන සිටියා යලිත් වරක් ඇ සැමියාගෙන් ඉල්ලා සිටියා දරුවා බිහි කරන්නට දෙමාපියන් ළඟට යන්න ඒත් මේ වතාවෙත් ඔහු ඇයට ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඇ යලි තනිවම ගමනට පිටත් වුණා. ඇගේ සැමියා දැනගත් විගසම ආයෙත් ඇ සොයා ගියා. ඔහු ඇයට ලන්වන්නට පෙර ඇ දෙවෙනි දරුවාත් ප්‍රසූත කළා. ඔහු ලන්වන අතරේ මහා කුණාටුවක් ආවා. ඇගේ සැමියා උණුසුමට ගිනි මොලවන්නට කියා දර සොයන්නට ගියා. අකුලක් ළඟදී විසකුරු නාගේ කුදෂ්ඨ කර ඔහු එතනම මිය ගියා අසරණ පටාචාරා තනිවම රැය පහන් කළේ සීතලෙන් හා බිහිතෙන් අලුත උපන් බිලිඳා හා අනෙක් බිලිඳා ඇ හැකි හොඳින් බලාගත්තා ඔවුන් උණුසුම් කරන්නට තුරුළු කරගත්තා කුණාටු අවසන් වන විට එළිවෙලා ඇ සැමියා සොයාගෙන ගියා ඔහුගේ මල සිරුර දැක ඇ කම්පා වුණා ඇයට කළ හැකි එකම දේ තම දෙමාපියන් වෙතට යාමයි ඇ දරු දෙදෙනාත් වඩාගෙන දෙමාපියන්ගේ මන්දිරය සොයා ගියා ගඟ ළඟට එන විට ගඟ උතුරා ගලනවා ඇය ඒ හරහා යා යුතුයි ඉතින් ඇ අලුත උපන් බිලිඳා ගන්නෙවුරේ කොළ කුඩක් මැත්තේ සතපවා අනෙක් දරුවාව හිසට ඉහලින් තබාගෙන ගඟෙන් එගොඩවන්නට ගියා ඇ අනෙක් යුරට ගොස් දරුවාව පරිස්සම් තැනක තබා අනෙක් බිලිඳාව ගෙන එන්නට ආපසු ගඟට බැස්සා මදක් දුරදී ඇයට උකුස්සෙකුගේ හඬ ඇසුණා උකුස්සෙකු පාත්වි අලුත උපන් බිලිඳාව ඩැහැගෙන ගියා බිලිඳා මහ හඬින් කෑ ගැසුවා නමුත් අසරණ පටාචාරාවට කර කියා ගන්න දෙයක් නැහැ මහ හඬින් කෑ ගැසා අත්වෙනවා උකුස්සා ගිය දිසාවට ගන් යෝරේ සිටි අනෙක් දරුවා සිටුවා අම්මා අඬගසනවාය කියා දරුවා තියට බැස්සා ඈ බලා සිටියේදී දරුවා ගඟේ කසාගෙන ගියා ඈ කම්පණයෙන්ම ගඟෙන් එගොඩ වුණා ඈට කරන්නට දෙයක් නැහැ දෙමාපියන්ගේ නිවස දිහාවට ගියා සැවැත් නුවරට නන්වන විට ඈට ආරංචි වුණා කලින් දා රාත්‍රී නිවසක ඇති වූ මහා ගින්නක් ගැන ඒ නිවසේ සිර වුණ තිදෙනෙක් ගින්නෙන් මිය ගින් ඇය තම දෙමාපියන්ගේ නිවසට ළඟා වුණා ඇය දුටුවා ඒ දෙවියන්ගේ තම නිවස බව පටාචාරා සම්පූර්ණයෙන්ම උමතු වුණා ඇය දින ගණනාවක් හඬමින් වැළපෙමින් විකාරයෙන් ශෝකයෙන් හැම අතම ඇවිද්දා ඇය නිරවත වසාගත්තේ නැහැ මිනිස්සු මේ උමතු ගැහණිය එළවා ගත්තා දවසක් ඇය ජේතවනාරාමයේ අසලට ගියා බුදුන් වහන්සේ තහම් දෙසනවා මිනිසුන් පටාචාරාව නවත්වන්නට තැත් කළා බුදු හිමියන් කීවා පටාචාරා මෙහි එන්න කියා එක් අයෙක් ඇගේ නිරුවත වසා සලු පටක් දැම්මා ඇ බුදු හිමියන් වෙතට ගමන් ගත්තා ඇය උන්වහන්සේගේ දෙපා අසල වඳිමින් ඇද වැටුණා උන්වහන්සේ කීවා ඔබට මෙතන බියක් නැහැ මෙතන ඔබට ආරක්ෂාව තිබෙනවා කියා බුදු හිමියන්ගේ මිහිරි හඬින් පටාචාරා හිස උසවා සනසුන්ව බැලුවා බුදු හිමියන් යලිත් කතා කළා සොයුරිය
යලි සිහි එලවා ගන්න ඔබේ යථා දේශින් මා දෙස බලන්න මා ඔබට උදව් කරන්නම් ඔබේ ශෝකය මා තුරන් කරන්නම් කියා ශෝකයෙන් උමතුව සිටි පටාචාරා බුදු හිමියන්ගේ උවන දෙස උවමනාවෙන් බැලුවා ඇ සිහින් හඬින් කීවා ස්වාමීනි මා තමා මේ මිහිපිට එන්න කාල කන්නීම ගැහෙනිය මට කිසිවෙක් නැහැ මගේ සැමියා මට නැති වුණා මගේ දරු දෙදෙනා මගේ දෙමාපියන් මගේ සොහොයුරා මට නැති වුණා මං උමතු ගැහෙනියා කියා බුදු හිමියන් කීවා සොයුරිය ඔබ උමතු නැහැ ඔබ දරුණු සිහිනයකයි ඉන්නේ සොයුරිය හොඳ සහනපුරු සිහින සියල්ල දකින්නේ ඔබේ මනසයි සොයුරිය මට කියන්න ඔබ දුටු සිහින පටාචාරා තමගේ අවාසනාවන්ත සිදුවීම් හෙලිකලා පවුලේ හැමදෙනා මිය ගිය හැටි කීවා බුදු හිමියන් නැසුවා සොයුරිය ඒ දරුවන් සැබවින්ම ඔබේද කියා ස්වාමීනි නිසකවම ඒ දරුවන් මගේ මගේ ලේයින් මසින් උපන් දරුවන් ඒ දරුවන් මගේය කියා ඒ ඉක්මිඳුම් අතරින් කීවා පටාචාරා ඔබ වැළපෙන්නේ දුක්වන්නේ ඒ දරුවන් ඔබේයි හැඟෙන හින්දා ඔබ ඔවුන්ට ආදරය කළ නිසා දහස් ගණන් කුඩා දරුවන් මියනවා ඔබ ඒ අය වෙනුවෙන් වැළපෙන්නේ නැත්තේ ඒ අය ඔබේම නොවන නිසා සොයුරිය ඉතින් දහස් ගණන් කුඩා දරුවන් මියෙද්දී ඔබ එයින් දෙදෙනෙකු නිසා පමණක් වැළපෙන්නේ ඇයි කර්මානුරූපීව ඔවුන් ඔබ හැරදා ගින් සොයුරිය කෙනෙක් තැවෙන්නේ මේ වෙන්වීම දරා ගන්නට බැරිවයි ඉතින් ඔබ ව්‍යාකූල තත්වයකට පත්ව උමතුවන්නේ ඇයි ඔබේ විමුක්තිය ඇත්තේ ඔබේ අතෙහිය මා ඔබට උදව් කරන්නම් ජේතවනාරාමයේ භික්ෂුණීන්ගේ ආරාමයට ගොස් ඒ භික්ෂුණීන් දෙස බලන්න ඔබසේම ඒ අයත් නොයෙක් කරදර බාධක ව්‍යසනවලට මුහුණ දුන්නයයි මා වෙතට විත් ඔවුන් ශාසනයට ඇතුළත් වුණා දැන් ඒ අය සංසුන්ව ලද දේන් සතුටුව සරලව ජීවත් වෙනවා බුදු හිමියන්ට සවන් දෙමින් පටාචාරා උමතුවෙන් මිදී යථා තත්වයට පත් වුණා ඇ සංසුන්ව මිහිනි ආරාමයට ගොස් ශාසනයට ඇතුළුව ඉක්මනින්ම සෝවාන් වුණා ඇගේ කතාවෙහි කේද වාචකේ නිසාම ඇ අප හැම දිනාටම මහඟු ආදර්ශයක් වුණා අන්තිමේදී ඇය රහත් වුණා ඇ අසරණ ගැහැණුන්ට මිනිසුන්ට ළමයින්ට ඕනෑම තැනකදී කේද වාචකයන්ට මුහුණ දුන් අයට සුවපත් වීමේ ශක්තිය ලබා දුන්නා යයි කල්යාණී මිහිණින් වහන්සේ කියයි මිහිණිනි භික්ෂුනි ශාසනය ස්ථාපිත වූ ආකාරයේ පිළිබඳව අප හා කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා යයි මහා කස්සප හිමි පවසයි අනතුරුව මිහිණින් වහන්සේලා මහා කස්සප හිමියන් හා සිසු භික්ෂුන් වහන්සේලාට වැඳ ආචාර කරයි අනතුරුව නිහඬව කල්යාණි රහත් මිහිණිය සියයක් භික්ෂුණීන් පිරිවරා සභා ශාලාවෙන් නික්මයයි සභාවෙහි 500ක් රහතුන් වහන්සේලා මහා කස්සප හිමියන් යමේරුකාව ඇඬවීමෙන් පසු තම තමන්ගේ කුටි කරා ගමන් ගත්තේ පසුදා හමුවන අදහසිනී